සාදරයෙන් යුතුව පිළිගන්නවා දීමන්ත ට්‍රොනික් YouTube channel එකට. ඉතින් අදත් ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ දීමන්ත ට්‍රොනික් YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපේ ගෙදර තියෙන කැඩුණු පිලිස්සුණු CFL bulb ගෙදරදීම හදාගන්න විදිය. ඉතින් මේක හරිම ලේසි පහසු කාර්යයක්. ඕගොල්ලෝ කඩේකට ගිහිල්ලා කිසිම දෙයක් ගන්න නැහැ. ඕගොල්ලෝ ගෙදරින් තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඕගොල්ලගේ ගෙවල් වල අයින් කරලා දාපු ඕන තරම් CFL බලුබ් ඇති. ඉතින් අපි ඒවා ගොඩක් එකතු කරලා ඒ හරහාම තව බලු නිපදවා ගන්න ක්‍රමයක් තමයි මේක කරන්න යන්නේ. ඇත්තටම මේක රිපෙයරින් එකක්. ඉතින් මේකට ඕගොල්ලන්ට ඒ කෑලි හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගෙදරදී. ඇත්තටම කිව්වොත් මේකෙදි කරන්නේ CFL බලුබ් එක තියෙන්නේ ටියුබ් එකයි සර්කිට් එකයි. ඉතින් සමහර CFL බල්බ් වල ටියුබ් එක පිච්චෙන්නත් පුළුවන් සර්කිට් එක පිච්චෙන්නත් පුළුවන්. ඉතින් සර්කිට් එක පිච්චුණු බල්බ් වලින් බල්බ් එක ටියුබ් එක හොඳයි. ඒතොර ටියුබ් එක පිච්චිච්ච බල්බ් වල සර්කිට් එක හොඳයි. සමහර විට ඒ දෙකම පිලිස්සලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඒ විදිහට වැඩ කරන සර්කිට් එකකුයි වැඩ කරන බල්බ් එකකුයි අරගෙන ඒ දෙක සම්බන්ධ කරලා කොහොමද සාර්ථකව CFL බල්බ් එකක් අපි ගෙදරදිම රිපෙයාර් කරගන්න කියන එක තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න. මෙතනින් ඉදිරියට එන වීඩියෝ ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. හරි, ඉතින් මේ තියන්නේ ටියුබ් එක කැඩිච්ච බලුබ් එක. අනිත් එක සර්කිට් එක පිච්චිච්ච බලුබ් එකක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා මේ දෙක ගලව ගන්න ඕන. ටියුබ් එක කැඩිච්ච එක නම් ගලව ගන්න එක ඉච්චර අමාරුවක් නැහැ. හැබැයි අපි අනිත් බලුබ් එක ටියුබ් එකට හානියක් නොවෙන්න බලුබ් එක ගලව ගන්න ඕන. මොකද ටියුබ් එකට මොන හරි වුණොත් වැඩක් නැහැ. අපි ඒකේ තියෙන ටියුබ් එක තමයි ගන්න යන්නේ. දැන් මේ වගේ ලෙන්සුවක් දාලා ඉස්සෙල්ලාම මේක ගලවගෙන ඉමු. ඇත්තටම ඒක බලුබ් දෙක බිම වැහලා ටියුබ් එක බිඳිච්චා තමයි. ඉතින් ඒකේ සර්කිට් එක හොඳටම හොඳයි. කිසිම අවුලක් නැහැ. අනිත් එකේ සර්කිට් එක ගිහලා කියලා තමයි සෙට් කරන්නේ. ඉතින් ඒකේ බලුබ් දෙක ගන්න අපි මේකට රිප්ලේස් කරන්න තමයි හදන්නේ. गलव गता मेती है सर्किट मेके पड़ी पॉइंट का किसी में आउल अपने हैं ट्यूब के तमाम मेके आउल दिए හරි. අපි ඉස්සෙල්ලා මේ විදිහට මෙන්න මේක රිමූව් කර ගන්න ඕනේ. මොකද අපිට ඒ කෑල්ලේ වැඩක් නැහැ. ඊට පස්සේ මේ බිනිච්ච ටියුබ් එකේ අනිත් කෑල්ල තියෙනවා. අපි ඒ ටික රිමූව් කර ගන්න ඕනේ. මේ සර්කිට් එකේ කරන්ට් එක පාස් වෙන ටියුබ් එකට මේ වගේ පින් දෙකක් ගානේ දෙපැත්තෙන් තියෙනවා. ටියුබ් එකේ ලයින් දෙකක් තියෙනවා. එක පැත්තකට පින් එක ගානේ පින් හතරක්. ඒ හතරට සෙට් වෙන්න පින් හතරක් සර්කිට් එකෙත් තියෙනවා. මේකට කරන්ට් එක දීලා බලන්න තමයි යන්නේ. මේකෙන් කොහෙන් හරි කරන්ට් එක වදිනවද, එහෙම මොකක් හරි අවුලක් තියෙනවද කියලා තමයි ඉතින් අපි බලන්න යන්නේ. බලමු මොකක් හරි අවුලක් තියෙනවද කියලා. අවුලක් නෑ වගේ සර්කිට් එකේ නම් සර්කිට් එක වැඩ කරනවා කියලා අපිට හිතන්න පුළුවන්. ෂෝට් නම් බලන් කිසිම දෙයක් නෑ.
ඉතින් මේ තියෙන්නේ අනිත් බලුබ් එක. අපි දැන් මේ බලුබ් එකත් ගලව ගමු. ඒකේ ටියුබ් එක අපි ඉතාමත්ම පරිස්සමින් ගලව ගන්න ඕනේ. මොකද ටියුබ් එක බින්නොත් වැඩක් නැහැ. මම මේ විදිහට පිහියකින් මේව කරලා තමයි ඉස්සෙල්ලම් බුරුල් කරගත්තේ. ඊට පස්සේ නියන දාලා බලුබ් එක ගලව ගත්තා. ඉතින් ටියුබ් එක සාර්ථක ඉතා පරිස්සමෙන් මම වෙන් කරගත්තා සර්කිට් එකෙන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඊළඟට මේ ටියුබ් එක අර සර්කිට් එකට හමුනන්න තමයි තියෙන්නේ. කොරම යුත් ඉතින් අපි මේ ටියුබ් එක අරගෙන අර සර්කිට් එකට හපුට්ටලා දානවා. ඔච්චර තමයි. ලේසි පහසුයි ඕගොල්ලන්ට ඉතින් මේ වැඩේ කරගන්න. ඕන කෙනෙක්ට පුළුවන්. මොකද මේක කිසිම ටෙක්නික් දෙයක් අපි කරන්නේ නැහැ. අපි මේකේ බෞත් එකක් තියලා අයියන් ගලවලා ඊට පස්සේ ඔය කෑලි රීප්ලේස් කළා. ඒ වගේ දෙයක් අපි මේක කරන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ගෙදරදී ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතාමත්ම ලේසි පහසු දෙයක්. මම ඕගොල්ලන්ට මේක කියලා දෙන්නේ කිසිම අමුද්‍රව්‍යයක් නැතුව අපි කිසිම ඉතාමත්ම පහසුවෙන් බලුබ් එක රිපෙයාර් කරගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. මොකද සමහරක් අය ඉන්නවා ඉතින් මේ වගේ බඩු ගන්න තැන් නැති කට්ටිය ඉන්නවා. ඒවා බඩු හොයාගන්න නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඕගලන්ට පේන ඇති මෙන්න මේකේ එක රෙසිස්ටර් එක පිච්චිලා තියෙනවා. කළු වෙලා එතන නිකන් පුපුරලා වගේ තියෙනවා. ඒ කෑල්ල තමයි මේ බෝඩ් එකේ අවුල. ඉතින් මහලකු දෙයක් නැහැ. අපිට කඩවලල ගන්න තියෙන මේක. නැත්තම් ওই වගේම තව CFL බලු වෙන කෑල්ලස් පිච්චිච්ච සර්කිට් එකකින් ওই කෑල්ල අපිට අරගෙන උතන්ට පාස් කරන්න පුළුවන්. එකට ඊයන් ඕනේ බෞත් ඊයන් ඕනෙත් නැහැ. ඊයන් තියෙනවා මෙතන. අපිට බෞත්යක් විතරයි ඕනේ. මේ ටීසරෙන් පෙන්නන ඒ කෑල්ල තමයි පිච්චිලා තියෙන්නේ. ඉතින් ඒක රිපෙයාර් කරන එකත් මහලුකු දෙයක් නෙමෙයි. හැබැයි මම මෙතනදී ඒක කරන්නේ නැහැ. මොකද මම ඕගොල්ලන්ට කරනවා කියලා කිව්වේ සර්කිට් එකයි බලුබ් එකයි එකතු කරන එක. මම ඕගොල්ලන්ට ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්නම් කොහොමද සර්කිට් එක රිපෙයාර් කරන්න කියලා. ඉතාමත්ම පහසුයි. අපිට කඩේට ගිහිල්ලා බඩු ගන්න ඕනෙත් නැහැ. මේ වගේ බලු ඔය තැන් තැන් වලින් එකතු කරගත්තා පස්සේ ඒ වගේ සර්කිට් බෝඩ්ස් වලම මේ වගේ පාර්ට්ස් තියෙන ඇති වෙන්න ගලව ගන්න. ඒවම දාලා අපිට නැවත මේ ගොඩ ගන්න පුළුවන් සර්කිට් එක. ඒක මහලකු දෙයක් නෙමෙයි. තාමත්ම පහසුයි මේ කාර්යය. ඕගොල්ලෝ ඕන තරම් ගෙවල් වල තියෙන CFL බලු විසි කරලා ඇති. එහෙම විසි කරන්න ඕනේ නැහැ අත්‍තරම. ඉතින් ඕගලන්ට මේක හදන්නාට පස්සේ තේරෙයි මේක හරිම පහසුයි ලේසි කියලා මේ විදිහට වැඩේ කරන එක. ඉතින් අනිත් එක තමයි ඕගලන්ට තව එකක් ලොකු ටියුබ් එකකට පොඩි සර්කිට් එකක් දැම්මොත් ඒකේන වොට් ගන්න අඩුයි. ඉතින් ඕගොල්ලෝ දැක්කා බලුබ් එක වැඩ කරනවා. 12 වෝල්ට්ස් කරන්ට් එකක් තමයි මම පින් දෙකට දෙන්නේ. හැබැයි බලුබ් එක සම්පූර්ණයෙන්ම පත්තු වෙන්නේ නැහැ. මොකද ඒකට ඕන ඇම්පියර් එක වොට් ගන්න නැති හින්දා. ඉතින් ඒක කහපාට ඩුහුරු එළියක් තමයි පේන්නේ. ඉතින් ඒකට සර්කිට් එක දැම්මම පස්සේ තමයි හරියටම වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට අපි සර්කිට් එක මේ සම්බන්ධ කරමු දැන් ටියුබ් එකට. හරි ඉතින් ඔන්න මගේ වැඩට ගියන් ඉවරයි. බලුබ් එකේ කම්බි ටික සර්කිට් එකට අමුණ ගත්තා. අපි දැන් මේක ක්ලිප් කරන්න කලින් කරන්ට් එකට ගහලා ටෙස්ට් කරලා බලමු. මම හොල්ඩරේට බලුබ් එක ගහලා ප්ලග් එක දාන්න. මට තියෙන බලුබ් එක වැඩ කරනවා. මේ තින්නේ ටියුබ් එක ගලවපු සර්කිට් එක තමයි මේ තින්නේ. ඉතින් මේ සර්කිට් එකේ ඔයගොල්ලෝ දැක්කා එක පොයින්ට් එකක් පිච්චිලා තියෙනවා. මාය වෙන්නම් නම් මෙන්න මේ රෙසිස්ටර් එක උගලන්ට ක්ලියර් නම් නැතුව ඇති බලුබ් එලියත් එක්ක හින්දා මෙන්න මේ රෙසිස්ටර් එක පිච්චිලා තියෙන්නේ.
මොකක් හරි වෝල්ටේජ් එක වැඩිපුර වගේ ඇවිල්ලා ඒක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලුබ් එක හොඳට වැඩ. අපි මේක ක්ලික් කරලම ගමු වෙනවා. මෙන්න බලුබ් එක ක්ලික් කරගෙන ඉවරයි. මම ආයි කරන්ට් එකට ගහන්නම් බලුබ් එක. ඉතින් ඉතින් බලුබ් එක ක්ලික් කරගෙන කරන්ට් එකට ගැහුවට පස්සේ අපි හෝල්ටරේට බලුබ් එක සම්බන්ධ කරා. ඉතින් ඊට පස්සේ මේ විදිහට බලුබ් එක පත් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් හරිම ලේසි පහසුයි වැඩේ. මම ලේසියෙන්ම වැඩේ කරගත්තා කොහොම හරි. ඉතින් මේක පොඩි බලුබ් එකක්. මම ඔයගොල්ලන්ට කලින් කිය කියා හිටියේ ලොකු ටියුබ් එකකට පොඩි සර්කිට් එකක් දුන්නට ටියුබ් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන්නේ ඒකෙන් එන ජවය අඩු වෙන එක විතරයි. කියන්නේ වොඩ් ගන්න පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම පොඩි ටියුබ් එකකට ඊට වඩා ලොකු, ඒ කියන්නේ ඒ බලුබ් එකට එනවට වඩා තරමක් විශාල වොඩ් ගානක පරිපථයක් සර්කිට් එකක් සම්බන්ධ කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වගේ එකක් සම්බන්ධ කරන්න එපා. අපි හැම වෙලාවෙම දාලා තියෙන සර්කිට් ලයිට් එකකට. ඉතින් ඕගලන්ට ඉදිරියේදී LED බලුබ් ප්‍රිපෙයාර් කරන විදිහත් මම අරගෙන ඉන්නම්.